ലോക പൂജിത കരാത്തെ ശൂരേക്കു ഗിനസ് ലോക വാർത്താ ലാഭ്യക്കുവ വസന്ത സൊയ് സമഹതാ ഘാതനേ കിരീമേ സിദ്ധിയെ പ്രധാന സെക്കകരുവു എസ് എഫ് ലോക ഘാതനേ കിരീമ സംബന്ധിൻ പോലീസ് സിദുക്കല വിമർശന വലതി ഒഹു അനുരാധപുര നഗരേ മഹാപരിമാണ ഹെറോയിൻ ചാവാർമേ കേന്ദ്ര സ്ഥാനയക് ബവട പത്കര ഗനിമിൻ ഹെറോയിൻ ചാവാർമ സഹ റുപ്യാൽ കോട്ടി കരണിൻ കപ്പം ഗനിം സിദുക്കര അതി ബവട ഈയേ വനവിട അനാവരണേ കരഗിന തിബുന അനുരാധപുര തഹയ്യാഗ മഹാന്തിയ ദുംരി ഹരസ് മാർഗേദി ഒഹു പസുഗേ പസ്വനദാ നാദുനനതു അകു കരുവകു എല്ല दारुण वेडी प्रहारे के बरपत्र तुवाल लभा जीवित अक्षेट पत्विय ओहो अनुराधपुर तलाव तंबुत्तेग में एप्पावर नच्चियाग में न प्रदेश वले व्यापारी के अंहा मुदल हमीन ती पेरिस वलट मरण तर्जने कर बियवाद्धा रुप्याल कोटी करनक कप्पम लबागन तिबेन बवत ओहुगे मरण तर्जने अंट बियवु एम पेरिस किसंदु पमिनेला पोलिस स्थान वेत इदिरिपत् कर नेति बवद पोलिसिय अनावरणे करगेन तिबुना गातनेट लक्व एसएफ लोक्का विसिन निकवरटिय कोलंब कैगल हलावत यन प्रदेश वले मद्रव्य चावारम करवा සංග සම්බන්ධතා පවත්වමින් හෙරොයින් ලබාගෙන තිබෙන බවත් මද්‍රව්‍ය ලබා ගැනීමෙන් අනතුරු ජාවාරම් කරුවන්ට රුපියල් කෝටි 6කට අධික මුදලක් පොලු තබා ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා ඊට අමතරව කාන්තා ඇසුරට ලොල් වූ බව කියන ඔහු කාන්තාවන් 25 දෙනෙකු සමග අනියම් සම්බන්ධතා පවත්වා ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබුණා මරා දමන ඉරොන්ගේ හෙරොයින් අලෙවිකල පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් ග්‍රහණයට නතු කරගෙන ඔවුන් සමග අනියම් ඇසුර පවත්වා තිබෙන බවත් ඊට එරෙහි වන්නන් හෙරොයින් සමග පොලිසිය बंधनागार कथकिरीमट सूक्ष्म उपायन क्रियात्मक कर तिबेना भवत पोलिसिय सिदुकल विमर्शन वलदी अनावरणे वी तिबेनवा कायवर्धन आयतन वलट गोस मुदल नगेवा एम आयतन भाविता किरीम अनुराधपुर नगरे ओससल्वलिन कायवर्धन प्रति पिटिकिरी वर्ग बलहत्कारेन लबा गनीम वेलंद सल्वलिन कप्पम गनीम विदेशगतव सिटिनांगे निवेस वलट गोस मरणीय तर्जन सिदुकर रुपया कोटि गणनिन कप्पम मुदल इल्लीम सिदुकर तिबेन भवत पोलिसिय विसिन अनावरणे करगिन तिबुना ईट अमतरव मैत कालेदी एप्पा වල ක්‍රීඩාංගණයක පැවති ක්‍රිකට් තරඟාවලියකදී ඔහුගේ පිළට විනිසුරු විසින් නිපන්දුවක් ලකුණු කිරීම නිසා කෝප වී ඔහුගේ ජීප්‍රතිය ක්‍රීඩාංගණය තුළට ඇතුළු කර රත්යේ හාමිහා රැගෙන ගොස් ක්‍රීඩාංගණය සහ එහි තනතිල විනාශ කිරීමේ සිද්ධියක්ද පොලිසියට වාර්තා වී තිබෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි නිවසකින් දැනට යුරෝපීය රැකියාවට ගොස් ඇති තරුණයෙකුගේ නිවසට ගිය එස්එෆ් ලොක්කා ඔවුන්ගෙන් රුපියල් කෝටියක කප්පම් මිල්ලූ බව ඔහු මියගිය පසුව නිවසේමිය අවධාරණය කළේය ඔයම යගේ පුද්ගලයාගේ නිවසට ආවා මගේ පුතා වැදගත් රටක රස්සාව කරන්නේ ඔහු ඇවිල්ලා කිව්ව මම තමයි කරාත ශූරයා කෙන වසන්ත සොයිසව මරපු එස්එෆ් ලොක්කා මට රුපියල් කෝටියක් ලැබෙන්න ඕනේ හැබැයි මට ආපහු එන්න තියන කෝල් දෙන්න ඉඳ තියන්න එපා කියලා කිව්වා නමුත් වසංගතේ නිසා ඔහුට මුදල් දී ගන්න බැරි වුණා පොලිසියවල එන්ට්‍රි දැම්මොත් ආපහු ජීවත් වීම ගැන හිතන්න එපා කියලා තර්ජනය කරලා ඔහු නිවසෙන් පිට වුණා යනුවෙන් ඔහු පැවසුවේය